අපි මේ ගමනේ යන ගමන් අපි අවුරුදු දෙකක් පාලනය කළා රට සංවර්ධනය කරන ගමන් අපේ මේ ඉදිරි ගමනදී සමහරු වහනවා මොකද්ද මේ අවුරුදු දෙකේ කරේ කියලා. ඒ ගැන මම වචන සුවල්පයක් කතා කරන්න කැමතියි. ජනාධිපතිවරයා පවත්වන්න තිබුණේ 2017. මහින්ද රාජපක්ෂ ජනාධිපති හැටි ඉඳලා 2017 සම්විධියන්ට හිටියේ. ඒත් එයා යටතේ ආර්ථිකය කඩාවැටුණා. ගමේ ආර්ථිකය කැඩුණා. නගරේ ආර්ථිකය කැඩුණා. මහින්ද රාජපක්ෂට මේ රටේ ආර්ථිකය අසුරවන්න ශක්තියක් තිබුණේ නැහැ. හදිසියේ ඡන්දයක් දැම්මා. හදිසියේ ඡන්ද දැමීම දිනයි කියලා. අන්තිමට එයා පැරදුනා. රටේ ආර්ථිකය අනාථ කළා. තරුණයන්ගේ අනාගතය නැති කළා තමයි මහින්ද රාජපක්ෂ කිව්වේ. ඉතින් මේ අවුරුදු දෙක අපි යොදවාගත්තේ ඒ ආර්ථිකය ස්ථාවර කරගන්න. ඒ සංවර්ධනය ඇති කරගන්න. නැත්තම් අපිට ඉදිරියට යන්න බැහැ. අවුරුදු දෙකක් ණය ගෙවන්න බැරි ආණ්ඩුවක් දැන් ණය ගෙවනවා. අපිට ටිකක් බරයි ඒක. ඒ ණය ගෙව්වේ නැත්තම් අපි බංකොලොත් වෙනවා. ණය ගෙවලා යම් කිසි මුදලක් හොයාගෙන අද අපි රට සංවර්ධනය කරමු. මේක මහින්ද රාජපක්ෂට කරන්න බැරි වුණා. ලෝකෙ අපිව කොන් කරා. මහින්ද රාජපක්ෂ පැනලා ගියා. අපි ඉස්සරහට ගිහින් ලෝකෙ සහයෝගය දෙනවා. එතනින් ඉඳන් තමයි මේ වැඩ කටයුතු ආරම්භ කරේ. මම විශේෂයෙන් කරපු කාරණා කීපයක් සල්පයක් විතරක් කියන්නම්. එකක් තමයි අපි අලුතෙන් කරේ මේ ඡන්ද ක්‍රමය. මේ ඡන්ද ක්‍රමයේ තියෙන්නේ අපි ගත්ත පියවර නිසා. මේ ඉස්සෙල්ලා සේවන ක්‍රමයයි මනාප ක්‍රමයයි මේ අනුපාත ක්‍රමයයි එකතු කරපු ඡන්ද ක්‍රමයක් ඇති කරන්න බැරි වුණා. එක එක පක්ෂ වලට එක එක වුමනා ගන්න තිබුණා. අපිට පාර්ලිමේන්තුවේ බහුතරයක් නැතිවුණත් ඔක්කොම පක්ෂ එකතු කරගෙන මේ ක්‍රමවේදය අපි ඇති කරගත්තා. මේක දිහා බලලා මේක අඩුපාඩු හදලා තමයි අපි ඊළඟ මහා මැතිවරණයට යන්නේ. මේ ඡන්ද ක්‍රමය නිසා අලුත් මූණු වලට තරුණ මූණු වලට අවස්ථා හම් වෙලා තියෙනවා ඡන්දෙට යන්න. ඊළඟ ඡන්දෙදී මීටත් වඩා අලුත් මූණු ගම්මට්ටමේ ගමේ ආණ්ඩුවට තරඟ කරයි කියලා මම කියන්න කැමතියි. අද බලන්න පළපුරුදු අයත් ඉන්නවා තරුණ අයත් ඉන්නවා. විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂය තමයි කිව්වේ කාන්තාවන්ට 25% අවම නියෝජනය ඇති කරන්න ඕන කියලා. අද හැමතැනම කාන්තාවන් ඉන්නවා. ඇයි මේ කාන්තාවන් තේරුනේ? එක්සත් ජාතික පක්ෂය කිව්වේ නිසා. වෙන එක පක්ෂයක් කිව්වේ නැහැ. එහෙනම් අද මේ කාන්තාවන්ගේ නියෝජනය ඇති කරපු එක්සත් ජාතික පක්ෂයට ඡන්ද දෙන්න කියලා කාන්තාවන්ගෙන් මං ඉල්ලා සිටිනවා. කාන්තා හදක බිම් මට්ටමේ ශක්තිමත් වෙන්න කාන්තාවන්ගේ අයිතිවාසිකම් මීටත් වඩා තහවුරු කරන්න අපි ක්‍රියා කරනවා කියලා අද මං කියන්න කැමතියි. ඒකේ සංකේතයක් කළා තමයි අද අපි රෝසි සේනනායක මැතිනියට මේ වේදිකාවට එන්නේ ඔබ සියලු දෙනා වෙනුවෙන්ම මේ කතාව කරන්න. ඒ වගේම තමයි ආර්ථිකය. අපි අලුතෙන් ආර්ථිකය හදන්නේ. අපි දුටු ගැමුණු රජුර ගැන කතා කරලා ආර්ථිකය හදන්නේ. අපි ඕන්ලා තියෙන ඊළඟ අවුරුදු 15 20 ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍ර ස්ථානය කරන්නේ. රැකිය ඇති කරන්නේ. ඒ සඳහා තමයි මේ විශාල වැඩසටහන අපි ක්‍රියාත්මක කරගෙන යන්නේ. සමහර වහනම් මොකක්ද කරේ? මෙතන තියෙන යටිතල පහසුකම් අපි සැලැස්මක් ඇදුවා හැදියා. සමහර තැන්වල යටිතල පහසුකම් තිබුණේ නැහැ. මුදල් තිබුණේ නැහැ. මධ්‍යම අධිවේගය අපි මාර්ගය අපි ආරම්භ කරා. මේ බස්නාහිර මහනගර අමාත්‍යාංශයේ යටිතල පහසුකම් ගණනාවක් ලැබලා දුන්නා. ඇයි ඒක කරේ? අපිට අද පුළුවන් වෙලා තියෙනවා ඉන්දියන් සාගරයේ
kendra sthane karanne lankawata one moolika kalape diunu karanne mahanuwara indan hambantota wenakan vishala yati tala pahasukam labala deela tiyena e ansa diunu karanne kemithiya nathubuna ekak api dakkawi bara gannawa dakune parawal thubuna bhagayak kallana hambantota warayak thibuna alaba labana අද ඒක ආණ්ඩුවට බරක් නෙමෙයි. මධ්‍යම අධිවේගී මාර්ග ගැන කතා කරලා තිබුණා මුදල් නැහැ. මේ ඔක්කොම එකතු කළා එක සැලැස්මක් අනුව අපි අදිතාලනම දාලා තියෙනවා. ඇයි දාලා තියෙන්නේ? මේ ප්‍රදේශයේ කර්මාන්ත ඇති කරන්න. සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න. වෙළඳාම්මා වාණිජ සේවා දියුණු කරන්න. ඒ වගේම IT සේවා දියුණු කරන්න. මුල්‍ය සේවා දියුණු කරන්න දුබායයකට දියුණු වෙන්න පුළුවන් නම් සිංගප්පූරුවට දියුණු වෙන්න පුළුවන් නම් ඒ දියුණුව මේ ප්‍රදේශයට ගෙනත් දෙන්න මම ඊයේ නුවර හිටියා නුවරයි බලාපොරොත්තු සංචාරක මධ්‍යස්ථානයක් කරන්න ඒක වෙළඳ කලාපයක් එතන හදන්න අපි බලනවා වයඹ තව දෙකක් හදන්න දොරංගස් නැද්ද බිංගිරියේ ඉරණවිල සංචාර කලාපයක් දාන්න ආපෝ මිල්ලනිය වෙළඳ කලාපයක් දාන්න ගාල්ලේ ප්‍රධාන සංචාර කලාප තුනක් දාන්න ගාලු නගරයට අමතරව වෙළඳ කලාපයක් දාන්න හම්බන්තොට වෙළඳ කලාප පහක් නැත්නම් හයක් ඇති වෙන්න යනවා ඒක ආරම්භ කරාම සංචාරක කලාප බදුල්ලේ පාසකුඩා නේවැතැන් කීපයක් ඇති කරන්න සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න දැනටම තොරතුරු තාක්ෂණය සඳහා වැඩසටහන් කරගෙන යනවා ඉන්න සංඛ්‍යාව වැඩි කරන්න IT BPO සේවා කියනට දියුණුවක් ඇති කරගන්න කොළඹ මූල්‍ය මධ්‍යස්ථානයක් කරන්න ඕනේ නීති කැටුම්පත් අපි සකස් කරගෙන යනවා මොකද්ද මේකේ ප්‍රතිඵලය මේකේ ප්‍රතිඵලය රැකිය ඇති වෙන එක ආදායම් මාර්ග ඇති වෙන එක එතකොට අපේ තරුණ තරුණියන්ට පුළුවන් අපේ යෞවනියන්ට පුළුවන් යෞවනයවන්ට පුළුවන් තමන්ගේ ආත්ම ශක්තිය එක්ක ඉදිරියට යන්න. සමහරු බලන්නේ රැකියාවක් වුවමනයි. ඒත් රැකියාවෙන් තමන්ට ආත්ම ශක්තිය තියෙන ඉදිරියට යන්න. ස්වයං රැකියාව ආදී. ඒ ආත්ම ශක්තිය නැත්තම් ඒ පුද්ගලයා අනාගතේ දියුණු වෙන්නේ නැහැ. එහෙනම් ඒ ආත්ම ශක්තියත් ලබලා දීලා රැකියාව ලබලා දෙන්න තමයි අපි විශේෂයෙන්ම වැඩ කටයුතු කරන්න කියලා මං කියන්න කැමති. මේක අමතරව අපි වැඩ කටයුතු ගණනාවක් කරලා තියෙනවා. නිවාස හදලා තියෙනවා. ලක්ෂ දෙකමාර. එතන කතා කරලා තියෙනවා හොඳම පාසල් ළඟම පාසල්. අපි දැන් රක්ෂණ ක්‍රමයක් ඇති කරලා තියෙනවා. අපි ඒ වගේම ටැබ්ලට් යනවා. මේ අවුරුද්දේ සෞඛ්‍ය භාණ්ඩවල මුදල් අඩු කරලා තියෙනවා. රෝහල් වැඩි කරලා තියෙනවා සැත්කම් සහන තියෙනවා ගිලන් ගත තියෙනවා අපි කුඩා පන්සල් වලට අද ආධාර කරනවා ඒවා දියුණු වෙලා එන්න අපේ මහා විහාරයේ කැනුම් කටයුතු කරනවා අපේ ස්වාමීන් වහන්සේලාට දඹදිව යන්න අපි පියවර ක්‍රියාත්මක කරගෙන යනවා අපි හම්බන්තොට වරාය දියුණු කරන්න ඉන්නවා සාලු නගරේ විශාල දියුණුවක් ඇති කරනවා අද නීතිය සාමයේ ක්‍රියාත්මක වෙනවා මේ ඔක්කොම මම කතා කරන්න යන්නේ මොකද මේ පොත් පිංචේ රටට වැඩක් කළ වසර දෙකක් කියලා පොත් පිංචක් තියෙනවා ඒකේ කරුණු තියෙනවා ඒ සමස්තයක් ඇටියට අපි විශාල ලෙස නුවර ඉඳන් හම්බන්තොට වෙනකම් වැඩ කටයුතු කරන්නේ සමහරු කියයි අනික් ප්‍රදේශවල කරන්නේ නැද්ද අනික් ප්‍රදේශවල කරනවා ඒක මතක තියාගන්න 1977 ඉඳන් අපි විශාල මුදලක් නැගෙනහිරට ඌවට උතුරු මැදට යදෙව්වා මහ වැලි ව්‍යාපාරේ නිසා නැගෙනහිර සංචාරක ව්‍යාපාරේ දියුණු කරන්න තිරුකුණා මලේ දියුණු කරන්න මහනුවරයි තිරුකුණා මලේ එකතු කරන්න යුද්ධය නිසා විනාශ වෙලා තියෙන යාපනයේ ආර්ථිකය දියුණු කරන්න එහෙම වැඩසටහන දෙන මේ හැම එකටම එක අරමුණයි තියෙන්නේ මේ රටේ තරුණ තරුණියන්ට මීට වඩා හොඳ අනාගතයක් ලබා දෙන්න
api aditalama damma eka api araksha karagena idiriyata yannone mokada eka sarayak aarthikaya kadala panala giye ekkenekta aapau game aarthikaya dunnot vena awula mokadda kiyala mama kiyanta ubuna da kochchara kaya gahuwat kochchara katha karat rata vigurunawa kiyuwat e welawa waddi panala giya e wagakima ganta bay una yata dan aapau gama denna kiyala gama hadanna thibuna ඇයි දුවලා ගියේ? ඇයි පැනලා ගියේ? වැඩේ කරන්න බැරි නිසා. මේකට දාපව් දෙන්නේ. ඒකයි මම මෙතන අහන්නේ. මං අනිත් කෝ කතා කරන්න ඉස්සෙල්ලා තව එකකුත් තියෙනවා කියන්නේ. අපි මෙහාට ආව යහපාලනයක් කියන්නේ. පුරු අල්ලන්න. අපි ආණ්ඩුවක් කරනකොට චෝදනා තියෙනවා නම් ඒ චෝදනා දිහා විවාහ කළ අදාළ පීවර ගන්න. බැඳුම් කරගෙන චෝදනා ආවේ ගම. මම පිටිපන කමිටිය පත් කරා. ඒ වාර්තා එක්ක පාර්ලිමේන්තු විවාදයක් ඇති කරා. පිටිපන කමිටිය තවත් දිගට වාර්තා කරන්න ඕන නිසා අපි සුනිල් හෙන්දි හඳුන් නැති ප්‍රධාන කෝට් කමිටියට බාර දුන්නා. ඊට පස්සේ කොප්පමිටි වාර්තාව විවාද කරයන් පස්සේ 2016 ඔක්තෝබර් 30 වෙනිදා මම නීතිපතිට එවලා කිව්වා මේ කණ්ඩායම් පිළිබඳ හොයලා බලලා මේ යෝජනා කරපු අනුව අපි ගත යුතු නීතිම පියවර කුමක්ද කියලා දැනුම් දෙන්න කියලා නීතිපතිතුමා ඊට පස්සේ පාර්ලිමේන්තුවේ මහලේකම්තුමාට ලියලා එතනින් කරුණු ඉන්නේ 2017 විශේෂයෙන්ම අර්ථසාධක අරමුදල පිළිබඳ පරීක්ෂණයක් කරන්න ඕනේ ප්‍රොෆෙෂනල් ට්‍රෙෂරිස් ගැන පරීක්ෂණයක් කරන්න ඕනේ කියලා මහ බැංකුවේ අධිපතිතුමා කිව්වහම මම නීතිපතිට කතා කළා නීතිපතිපාලන දෙන්නෙක් අරගෙන ඒ වැඩ කටයුතු කරා එතන පියවර ගත්තා මේ බිලියන 11 ආරක්ෂා කරන්න කියලා මට මං කතා කරද්දී මහ බැංකුවේ අධිපතිතුමා කිව්වා මේ බිලියන 11 තියෙනවා උසාවි නඩුවක් දාලා තමයි අපිට ආපහු ගන්න පුළුවන් කියලා මේ මුදලුත් එතන තියෙනවා පාර්ලිමේන්තු පරීක්ෂණයෙන් පස්සේ ජනාධිපතිතුමා කිව්වා ජනාධිපති කොමිසමක් පත් කරන්න ඕනේ කියලා ඒ කොමිසම පත් කරන්ට ඉස්සෙල්ලා මට ඒ කොමිසම ගැන කරුණු ඔක්කොම පෙන්නුවා මම ඒකට එකඟුණා කොමිසම ක්‍රියා කරා මමයි ඇමතිවරු 3 දෙනෙක් ගිහින් සාක්ෂි දුන්නා මේ ලංකාවේ නොකරපු දෙයක් දැන් කොමිෂන් වාර්තාවත් ඇවිල්ලා තියෙනවා ඒකත් නීතිපතිට යවලා තියෙනවා දැන් නීතිපතිට ඒවා ක්‍රියාත්මක කරන්න කියලා අපි ඉඳ දෙන්න ඊට පස්සේ ඒ වගේම පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරන්න ඕනේ. දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා ගිය සතියේ මයන් ඇහුවා පාර්ලිමේන්තුව රැස් කරන්න පුළුවන්ද මේ ගැන විවාද කරන්න. මම පත්තරෙත් දැක්කා සමාන නායකවරු කියලා තියෙනවා. කිසිම කාරණයක් නැහැ. මම කතානායකතුමාට කියනවා පාර්ලිමේන්තුව රැස් කරන්න කියලා මම කියනවා. අපි විනිවිද භාවයෙන් වැඩ කරලා තියෙන්නේ. කොයි රටේද 3 වතාවක් එකම සිද්ධිය පරීක්ෂා කරේ? කොයි රටේද පාර්ලිමේන්තු හිල්ල හැම වෙලාවෙම විවාද දෙන්නේ 3 වෙනි විවාද දැන් කිසිම ප්‍රශ්නයක් නැහැ හංගන්න දෙයක් නැහැ විනිවිද භාවයක වැඩ කරන්න ඕනේ ඒත් මේ කොමිෂන් වාර්තාව අරගෙන මේ කොමිෂන් වාර්තාව පෙන්න කතා කරන ඒකාබද්ධ විපක්ෂයට මාධ්‍යයට තමයි ටක් කියනවා මේ කොමිෂන් සභාව වාර්තාව තමන් අරගන්නවා නම් අපි ඉතුරු පියවරත් අරගමු මොනවාද ඒ ඉතුරු පියවර මම කතා කරලා කියන්නම් මෙම කොමිෂන් සභා වාර්තා වලින් හෙළිවන කරුණු වලට සමාන තත්වයක් 2008 වසරේ සිට සිදුවී ඇති බව කොමිෂන් සභාවේ අදහසයි ඒ කියන්නේ 2008යි 2015 අතර
හොරකමක් වුණාලු. දැන් මෙතන කියන බිලියන 10ක් නැති වුණා කියලා. මොකද්ද කොමිසම කියන්නේ? වැඩිපුරම සේවක අර්ථසාධක අරමුදල විනාශ වී ඇත්තේ එම කාලය තුල බව කොමිසම් සභාව සඳහන් කරනවා. ගාන දන්නවද? රුපියල් බිලියන බිලියන 4000ක් අනුමැතිය නැතුව වෙන්දේස් දීලා තියෙනවා, තැන්පත් කරලා තියෙනවා කියලා මම කියන්න කැමතියි. බිලියන 10ක් නෙමෙයි, බිලියන 4000ක් ලබාගෙන තියෙනවා මූල්‍ය මණ්ඩලයේ අනුමැතිය නැතුව. දැන් මේ බිලියන 4 ගෙවන්න තියෙනවා. මේ බිලියන 4ේ ණය ගෙවන්න තියෙනවා. සමහර තැන්වල ගෙවන්න මුදල් නැති නිසා තව ණයක් අරගෙන ඒ ණය පිට ණය ගන්න තියෙනවා. එහෙම කරොත් මේ විදිහට ගියා නම් ඊළඟ අවුරුදු 25 ගෙවන්න තියෙන සංඛ්‍යාව දන්නවද? මේ මාධ්‍යෙන්නේ මෙතන කෑ ගහන්න වැඩියෙන් මට කියන්න. බය වෙන්න එපා. මහින්ද රාජපක්ෂ මැතිතුමා බිලියන 10000ක ණයක් ඔයගොල්ලෝ බාර දීලා ගිහින්. නිකන් දුන්නේ නැහැ. නැති කරන විදියට දීලා තියෙන්නේ. බිලියන 10000ක්. දැන් කරුණාකර එතුමයන් අහන්න. උන බයයි අහන්න. ඊය මං අස්ගිරිය විහාරෙන් එනකොට කවුද එක්කෙනෙක් ඇවිල්ලා කිව්වා බොන් කොමිෂන් වාර්තාව ගැන මොනවද කරන්න කියලා. මං කිව්වා නීතිපතිට ඒවලා තියෙනවා කියලා. ඉතින් දැන් එතුමයන් ගිහින් අහන්න. මහින්ද රාජපක්ෂගෙන් බොන් කොමිෂන් වාර්තාවට මොකද්ද කරන්නේ? බිලියන 10000ක් ඉවදලා අපොහම් වෙන්නේ කියලා. ඇයි මාධ්‍ය බය? මම හැම වේදිකාවෙම අහන්නේ ඇයි මාධ්‍ය බය කියලා ප්‍රශ්නේ අහන්නේ නැත්තම්. මම මාධ්‍ය අය කඳවල අහන්නේ ඇයි බය කියලා. බිලියන 10ක් හොරකම් කරා කිව්වා. බිලියන 10 තියෙන උසාවියෙන් ගන්න. ඒවැය 10000 ගුණයක් හොරකම් කරපු එක නයි නිස්සබ්ද. ඕක මට කියන්න. ඉතින් දැන් ලෑස්ති, මම ලෑස්ති. ඒක මං කැමති පාර්ලිමේන්තු විවාදයට. අපි අහමු මේ ගැන. අනික අයට ගැන කතා කරන්න ඉස්සෙල්ලා අපි ගැන කර අපි දැන් අපි අපේ තියෙන චෝදනා බැලුවා. දැම්මව තමයි මුදල් ඇමතුමයි කතා කළා. මහා බැංකුවේ ඒ ඔක්කොම ලිපි ආරක්ෂා කරන්ටත් හෙට කබීර ආශිර්ය ඇමතුමා ජාතික ඉතුරු කිරීමේ බැංකුවෙත් රක්ෂණ සංස්ථාවෙත් ලිපි සියල්ලම ආරක්ෂා කළා. ඒ විභාගය ආරම්භ කරනවා. කවුද 10000 හොරකම් කරේ? අපි ප්‍රසිද්ධියකට මොකක් අහනවන්නේ? මොකද්ද තියෙන චෝදනාව කියලා. අනුමැතිය නැතුව ගත්තු. අපිට ආපහු දෙනවද? මම නෙමෙයි කියන්නේ, මේ කොමිෂන් සභාව කියන්නේ. මේ කොමිෂන් සභාව කියන්නේ ඒක ගැන කිව්වේ නිසා බිලියන 10 ගැන කතා කරපු නිසා බිලියන 10000 ගැන කතා කරන්න කියලා අපි වාදයක් ඇති කරගමු. අපි කියන අතීතය ගැන ඇහුවේ නෑ කියලා. දැනට මම ඇහුවා අපේ නීතිය සාම ඇමතුමාගෙන් නඩු 19ක් දාලා තියෙනවා. තව 40ක් පොලිසිය විභාග කරගෙන ලිපිගනු ව්‍යුත්පත් කරලා තියෙනවා විභාග කරන්න. දැන් දෙවනි ජනාධිපති කොමිෂන් සභාවේ තව 24ක් තියෙනවා. එතකොට 64ක් තියෙනවා ලිපිගනු විභාග කරන්න. මෙතන ප්‍රමාද වෙනවා. අධිකරණ ඇමතිතුමියයි අජිත් පෙරා නියෝජ්‍ය ඇමතිතුමා එකට එකතු වෙලා දැන් අලුත් උසාවිය පිළිබඳ නීතියකුත් නීතිපතිතුමා වෙනම කණ්ඩායමක් යොදලා තියෙන අංශයක් යොදලා තියෙන මේ ගැන විභාග කරන්න. ටිකක් කල් යනවා. හිතේ වැඩ කටයුතු කරගෙන යනවා. හුරු අල්ලන්නයි අපි ඉන්නේ. ඒ කියන්නේ කිසිම සැකයක් බයක් තියාගන්න එපා කියලා මං කියනවා. ඉතින් මෙහෙම රට හැදුවේ අය තමයි දැන් කියන්නේ බලේ දෙන්න අපිට ගම හදන්න.
එයාට ගම හදන්න බෑ. අපිට පුළුවන් ගම හදන්න. අපි තමයි ගම හදන්නේ. අපි ඒ වැඩ කටයුතු කරලා දෙන්නේ. අපේ පාක්ෂිකයන් සමහර අය කියනවා දේශපාලන පරිගණින් ගැන රැකියා ගැන තාම ලැබුණ නැහැ කියලා. මම පිළිගන්නවා අපි හැම එකක්ම අපිට කරන්න බැරි වෙලා තියෙනවා. ආර්ථිකය කඩා වැටුණ අපි ඔක්කොම ඉවරයි. අපි ඉස්සෙල්ලා මේ ටික හැදුවා. සංවර්ධනය ආරම්භ කළා. එතනදී පොඩි විවේකයක් ගන්න මම බයිලා එකකුත් නැතුව. මම එකක් කියන්න කැමතියි. මං යටතේ දේශපාලන පරිගැනීම් ගැන මගේ ලේකම්තුමාගේ අවධානය යොමු වෙලා අපි ක්‍රියා කරගෙන යනවා. මම එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ට කියනවා තමන් යටතේ තියෙන වැඩ කටයුතු වහාම ඉවර කරන්න කියලා ඒ ප්‍රශ්නේ විඳන්න. රජයේ රැකියා බෙදා දීමේදී සමහරට අසාධාරණ වෙලා තියෙනවා සමහර ප්‍රදේශවලට. ඒ නිසා මම ආපහු ඇමතිවරුන්ට කියනවා අපි අසමතාවයක් නැතුව සාධාරණ අනුව ඒ වුමනා ප්‍රදේශ වලට අපි රැකියා ලබලා දෙමු කියලා කියනවා. ඒත් රජයේ රැකියා වලින් පමණක් මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. පුද්ගලික රැකියා වුමනයි. ඒකයි මේ වෙළඳ කලාප ගන්න. ඒකයි මේ ආයෝජනය ගන්න. ඒකයි අපි අවුත් පිරිපහදුවක් ලැබෙන්නේ. LNG විශේෂ විදුලි බලාගාර තුනක් ලැබෙන්නේ. වානේ කර්මාන්තාලාවක් ලැබෙන්නේ. සෑර කර්මාන්තාලා දෙකක් ලැබෙන්නේ. අපි දන්න සල්පයක්. හෝටල් ඇති කරන්නේ. නැව් තටාක ඇති කරන්නේ. මේ රැකියා ලැබලා දෙන්න. ඒ නිසා එතෙන්ට රැකියා වලට යවන්න. ඒකම මේ සමාජයට පුහුණු කම් ඕනේ. ඒ නිසා ජාතික යෝන් සේනාංකයක් අනික් අංශ දියුණු කළා පුහුණුව ලැබලා දීලා රැකියා ලැබලා දෙන වැඩසටහනකුත් අපි මේ අවුරුද්දේ හඳුන්ලා දෙනවා කියලා මම කියන්න කැමතියි. දැනට මුදල් අමාත්‍යාංශයත් අපි මේ ගැන මුදල් ලබාගෙන ඒ වැඩ කටයුතු කරගෙන යනවා. එහෙනම් පුද්ගලික අංශයට රැකියා දෙන්න ස්වයං රැකියා වලට වැඩියෙන් ණය දෙන්න මේ වැඩ කටයුතු කරගෙන යන්න. දැනට මම හරි ඉන්ෆොනෑන්ඩ් ඇමතුමයක් කතා කරා. Wi-Fi 8500ක් ඇති කරලා තියෙනවා මධ්‍යස්ථාන. මේ කාලීවරෙන් ඉස්සෙල්ලා සම්පූර්ණ 30000ම එතුමා අවසන් කරනවා කියලා මට කිව්වා. අපි ඔප්පු දෙන්න පටන් ගන්න තියෙනවා. නිවාස මේ ඉඩම් ඇමතුමා. එතුමා ඔප්පු දෙනවා. මේ ඔප්පු ටික දුන්නෑන් පස්සේ අපි මොකද ඒවා සින්නක්කර ඔප්පු බවට පත් කරනවා කියලා කියන්න කැමතියි. අපි දෙක ප්‍රශ්නයක් තිබුණා. බොහෝ දෙනෙට මේ ඔප්පුවවත් තිබුණේ නැහැ. ලියුම් කෑල්ල විතරයි තිබුණේ. ලියුම් කෑල්ල විතර පදනම් කරගෙන දෙන එක ගැන ප්‍රශ්න තියෙනවා කියලා නීතිපති දෙපාර්තමේන්තුවෙන් කිව්වා. ඒ නිසා එමුතුමා ආරම්භ කරා විගහට මේ ඔප්පු දෙන්න පුළුවන් තරම් විගහට එතුමා එතෙන්ට ගෙනල්ලා ඔප්පු ටික දීලා දාන්න කියලා මම කියන්න කැමති. ඒ නීතිය ඔප්පු දෙන අයට තමයි වාසිය ලැබෙන්නේ කියලා මම විශේෂයෙන් මෙතන කියනවා. අපි නිවාස හදන්නත් තව මුදල් දෙනවා. අපි මධ්‍යම පන්තියට විශේෂයෙන්ම නිවාස ණය ගන්න තහන ආදායම ක්‍රමයකට ලබලා දෙන්න රුපියල් බිලියන 75ක් වෙන් කරලා තියෙනවා. නගරේ ඒ වගේම තත්තු නිවාස හදන්න අඩු ආදායම් අයට නගර සංවර්ධනයට අපි ඒ වගේම බිලියන 75ක් වෙන් කරන්න බලාපොරොත්තු වෙනවා. වතුකරේ උතුරේ නිවාස හදාගෙන යනවා. ඒ සඳහා අපිට ඉන්දියාවෙත් ආධාර මුදල් මෝඩි අගමැතිතුමා ලබලා දීලා තියෙනවා. මේ සමගම අපි මේ ගම්මාන වලට යහපාලනයක් දෙනවා. මම ප්‍රතිඥා ඉල්ලන්නේ නැහැ. අපි හොරකම් කරන්නේ නැහැ කියලා හොරකම් කරන්න. අපි ස්ත්‍රී දූෂණය කරන්නේ නැහැ කියලා ස්ත්‍රී දූෂණය කරන්න. අපි ක්‍රියාවෙන් පෙන්නලා තියෙනවා. අපිට පුළුවන් අපේ වැරදි හදාගන්න. එක සභාපතිවරේ කහ වුණොත් හොරකම් කළා මේ වගේ මේ අයටත්
eva ke parikshana walata muna denna wei kiyala man visheshayen kiyanta kamathi menan gami aandu apita denna gama hadanna nan aarthike hadannona e nisa gami aarthika sangwardhana weda satahana api sakas karala tiyena e sangwardhana weda satahana kriyaatma karanta inne e sangwardhana weda satahana api ek ek gamana yana ayata api ekathu wenna apita e sangwardhana weda satahane aarthika sangwardhana weda satahane pratilabha uwamana nan e aarthika sangwardhana weda satahata kepa una exat jaathika paksheta tani balaya etana labala denna kiyala man kiyanna kemathi etana tiyenawa kaarana gananawa apita අපේ අවධානය යොමු කරන්න. මේ ප්‍රදේශවල අපි කොහොමද මේ ප්‍රදේශවල කෘෂිකාර්ම ප්‍රදේශවලට ආධාර උපකාර කරන්නේ? විශේෂයෙන්ම නියඟ තියෙන තැන්වල ගබඩා ඇති කරන්න. ව්‍යවහාරන්ට. අපි ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරට හොඳ නම් ඒක දියුණු කරන්න. කුඩා ව්‍යාපාරවලට අත දෙන්න. මේ සියල්ලමට උවමනා මේ සියල්ලමට උවමනා සුදුසු යටතල පහසුකම් වලට මුදල් දෙන්න. ඒක තමයි මං ආරම්භයක් හැටියට මිලියන 20ක් මේ අවුරුද්දේ දුන්නේ තමන්ගේ වැඩ කටයුතු කරන්න කියලා මේ අවුරුද්ද අවසාන කාලෙදී. ඒ අත්දැකීම ඇතුව අපි ගම හදන්න කැමති රාජ්‍ය සභා නගර සභා වලට අපි දැනටම ඒ වැඩසටහනට එකතු කරන්න කැමති කියලා මම කියන්න ඕනේ. දැනට මේක අත්අදා බැලීමක් හැටියට අපි මූලික වැඩසටහන සිංහරාජ අඩවියේ සංවර්ධන වැඩසටහනට ඇතුල් කරලා තියෙනවා. එහෙනම් ගම හදන්න නම් ආණ්ඩුවේ බලය ගන්න. රට හදන්න පුළුවන් වුණා නම් ගම හදන්න පුළුවන්. රටේ ආර්ථිකය අතහැරලා ගියේ මහින්ද රාජපක්ෂට. රටේ ගමේ ස්ත්‍රී දූෂණය කළා පාටි දැම්මේ පොහොට්ටුව පක්ෂයට ඒවට දන්ද දීලා වැඩන්නේ නැහැ. ගම නැති කරගන්න එපා. ආණ්ඩුවේ ගම තියාගන්න එක්සත් ජාතික පක්ෂයට දන්ද දෙන්න කියලා ප්‍රකාශ කරමින් අපි වචන සමර්පණය මම අවසන් කරනවා.